හයි බෝවන් අද මම කරන්න යන්නේ පුතේ ප්‍රභාස සංශ්ලේෂණය කියන 11 වසරේ තියෙන පාඩම. ඉතින් පුතේ ප්‍රභාස සංශ්ලේෂණය කියලා කියන්නේ පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි පසේ ජලය ලබා වෙන සූර්ය ශක්තිය උපයෝගයෙන් කරගෙන හරිත ශාකවල ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. එතකොට දුවේ පුතේ පරිසරයේ අතු ගන්නවා කාබන් ඩයොක්සයිඩ් CO2 ආයේ පසෙන් ගන්නවා ජලය H2O නබාගෙන සූර්ය ශක්තිය ආලෝකයේ කිව්වත් කමක් නැහැ සූර්ය ශක්තිය උපයෝගී කරගෙන හරිත ශාකවල තියෙන හරිතක් ප්‍රද උපයෝගී කරගෙන නිපදවන ග්ලූකෝස් C6H12O6 එතකොට වා ඔක්සිජන් වායුව පරිසරයට මුදා හරිනවා එතකොට මේ සමීකරණය තුනිත කරන්න අපි මෙතන 6CO2 6H2O 6O2 කියලා දානවා එතකොට දරුවනේ මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තමයි ප්‍රභා සංශ්ලේෂණය අමුද්‍රව්‍ය වෙන්නේ ශක්තිය ලබා ගන්න සූර්යාගේ එතකොට මේ ග්ලූකෝස් තමයි ප්‍රධාන බලය ග්ලූකෝස් ප්‍රධාන බලය එතකොට අතුරු බලය තමයි පුතේ ඔක්සිජන් කියලා කියන්නේ එතකොට මෙන්න මේ ඉපද වෙන ග්ලූකෝස් තාවකාලිකව පිෂ්ඨයේ ශාකයේ දැන්පත් වෙනවා එතකොට පුතේ අපි ප්‍රභා සංශ්ලේෂණ පරීක්ෂණයේදී බලන්නේ ශාක පත්‍රයේ පිෂ්ඨයේ තියලා කියන්නේ පිෂ්ඨයේ තියෙනවා නම් ඒ අවස්ථාවේදී ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙලා කියලා කියන්න පුළුවන් ඉතින් මේ පුතේ මම දැන් බලන්නේ මේ ශාක පත්‍රයක් අරගෙන පිෂ්ඨ පරීක්ෂාව කරන්නයි යන්නේ එතකොට පිෂ්ඨ පරීක්ෂාවට මේක උත්තර දෙනවා නම් ඒ අවස්ථාවේදී ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙලා මම ඒ සඳහා ගත්තා මඤ්ඤක ශාක පත්‍රය. අපි මේ සඳහා ගන්නෙ මඤ්ඤක ගන්න පුළුවන්, වද ගන්න පුළුවන්, මිතුනි ශාක පත්‍රය තමයි ගන්නෙ. ඉස්සර වෙනාම පුතේ අපි මේ ශාක පත්‍රය අරගෙන නටන ජලයේ මිනිත්තු කීපයක් හම්බනවා. නටන ජලයට දාලා මිනිත්තු කීපයක් හම්බනවා. එහෙම කරන්නේ මේ ශාකයේ තියෙන සෛල මැරෙන්න. සෛල මැරුණාම ඒකේ තියෙන හරිත අපද පහසියෙ ගෙලියට එනවා. දැන් පුතේ අපි මේක මිනිත්තු කීපයක් හම්බනවා. නටන ජලයේ හම්බනවා.
කරන්නේ ශාක පත්‍රයේ තියෙන හරිතප්‍රද ඉවත් වෙන්න. එතකොට අපි විශ්ය හඳුනගන්න පාවිච්චි කරන අපුදේ අයඩින්. අයඩින් ටිකක් අරගෙන ඒක වතුර දිය වෙන්නේ නැහැ. ඒ මේ රස මධ්‍ය සාරය දාලා දිය කරලා තියෙනවා. හරිද? දැන් මොකද? දැන් පුතේ වලේ පේනවා මධ්‍ය සාරය එක දැන් පොළ පාට වෙනවා. ඒ කියන්නේ ශාක පත්‍රයේ තිබ හරිත අප්‍රද දැන් සේරම ඉවත් වෙලා. ආ දැන් වලේ පේනවා ශාක පත්‍රය කහ පාට වෙලා තියෙනවා. දැන් මධ්‍ය සාරයේ සේරම ඉවත් වෙලා දැන් ශාක පත්‍රයේ කහ පාට වෙලා. ආයුබෝවන්.